ආයතන දරන කුසල්ජනිත තමයි ස්ථිර ස්ථානයක් තියෙන්නේ. කුසල්ජනිත දිනේ තියෙන්නේ කෙටි කාලයක්. එයා හරියන්නේ නැත්නම් අපි වෙන ඔප්ෂන් එකකට යනවා. දසුන් චාන කරනවා අපි තියාරක් බලන ඉස්සර. සීමිත පන්දුවාර වලට නායකත්වයක් හොයනවා නම් මීට කලින් ඔප්පු කරලා තිබුණා දසුන් ශානක LPL තරගාවලියේදී එයා දඹුල්ල කණ්ඩායම නියෝජනය කළා එයා ඉදිරියට ආවා. එතකොට දැන් මේ යන ගමනේදී ඔබතුමාලා කුසල් ජනිත් පෙරේරා වගේ ක්‍රීඩකයෙක් තේරුවේයි මේ ඔප්පු කරමින් යනකොට මේ දසුන් ශානක මේ එයාට නායකත්වයක් ලබා ගන්න පුළුවන් මට්ටමේ ඉන්නවා කියලා. එතනම අපි නායකත්වයේ අලුතෙන් තෝරාගත්ත අපි ඉස්සෙල්ලා බැලුවේ ඉස්සෙල්ලා 2023 වර්ල්ඩ් කප් එකේ ටීම් 12 තමයි බැලුවේ. ඒකෙදී ඉස්සෙල්ලා අපි බැලුවේ කවුද මේ කණ්ඩායමේ නායකත්වය දරන්න කණ්ඩායමේ ස්ථානය රැකගන්නේ. ප්ලේස් එක තියෙන පර්මනන්ට් ප්ලේස් එක තියෙන කෙනෙක් තමයි අපි ඉස්සෙල්ලා මෙහෙුවේ. එහෙම බලයන්දී අපි දැක්කා කුසල් ජනිත තමයි ඒ කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් තියෙන්නේ. ඒ කියන්නේ යාට නම්බර් 1 ඉඳන් නම්බර් 6 ඕන ස්ථානයක යාට ක්‍රීඩා කරන්න පුළුවන් එයාගේ ස්ථානය තියෙනවා. ඉතින් එහෙම බැලුවම අනිත් කට්ටියත් එක්ක කම්පයා කරාම ඇත්තටම අපිට කුසල් ජනිත තමයි ඉස්සරහට ආවේ. නමුත් අපි කුසල් ජනිත දීලා තියෙන්නේ කෙටි කාලයක්. එයාට ඩෝස් දෙකක් දීලා තියෙනවා. එයාට අපි කිව්ව කරන්න ඕන ටික අපි බලාපොරොත්තු වෙන දේවල් ටික කිව්වා. ඒක කරලා එයාට නායකත්වයට පුළුවන් කියලා ප්‍රූව් කරන්න කියලා. ඉතින් අපි කියේ වෙනවා මේ ඩෝස් දෙක බලනවා. එයා හරියන්නේ නැත්නම් අපි වෙන ඔප්ෂන් එකකට යනවා. ඉතින් අපි දසුන් චාන කරනවා. එයා කාලයක් පුදුල එයාට කණ්ඩායමේ ස්ථානය රැක ගන්න පුළුවන් නම් අපි තියාරමක් බලමු ඉස්සර. ප්‍රමෝදේ වික්‍රමසිංහ මහත්මයා එතකොට T20 නායකත්වය ගැන තවම තීරණයක් කරන් තිනවද? අපි දැනට ෆෝමැට් තුනට කැප්ටන්ස් තුනක් එක්කද යන්නේ, කොහොමද ඒක ගැන පොඩ්ඩක් කියන්න? අපි ඒක වගේ දැන් ඉදිරියේදී දෙරීමේදී අපි ඒක තීරණයක් ගන්නවා. තාම දැනට තීරණයක් කරන්නේ නැහැ. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැනගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.